සියලු දාම ලොග් එක ගන්න තව විනාඩි දෙකක් විතර වගේ ඉන්නවා සියලු දාම ලොග් එක ගන්න තාම කටි ලොග් වෙන්න තව විනාඩි දෙකක් වගේ ඉන්නවා දෙකක් තුනක් විතර හොඳේ I bones it. දැන් කඩේට යන්න ඕනේ නේද? කෞෂාන් පන්ති වල කඩවල වලට යන්න බෑ.
ඉතින් මම එනවා සිළු දිනාටම ඔව් සර් රයිට් ඔව් සර් හරි හරි එතකොට අපි වැඩිකාල ආරම්භ කරමු හරි ආයි බොන් සිළු දිනාටම අයිබෝවන් සර් අයිබෝවන් සර් ආරම්භ කරන්නයි හදන්නේ. එතකොට මේ දක්වා අපි බොහොම පිළිවෙලට පුතලගේ පාඩම් කීපයක් වසන් කරලා තියෙනවා. වෘතේ පාඩම ගැටලුවක් නැහැ බොහොම පිළිවෙලට අපි කතා කරලා තියෙනවා. ඊට පස්සේ ස්ථානීය අගය sorry පුතලගේ සමුදියේ නේද? ඔව් අපි පාඩම් කීපයක් පිළිවෙලට අවසන් කරලා තියෙනවා. එතකොට මේ අද ප්‍රශ්න පත්‍රයක් කතා කරනවා කියලා කිව්වා මතකද? ඔව් සර්. ඔව් මතකයි නේද? කැමැත්තෙන් දින්න ප්‍රශ්න පත්‍රයක් කතා කරන්න නැත්නම් අකමැත්තෙන් දින්න. කැමැත්තෙන් සර්. කැමැත්තෙන් ඉන්නේ. ඉතින් සර් ප්‍රශ්න පත්‍රය දාලා තිබුණ නෑනේ group එකට. සර් දැන් share කරන්න. දාලා තිබුණ නෑ නේද? සර් අද ප්‍රශ්න පත්‍රයක්ද? ඔව් ප්‍රශ්න පත්‍රයක් කතා කරන්නේ දාලා තිබුණ නෑනේ group එකට. දාලා තිබුණ නෑ නේද? දාලා තිබුණ නෑ. නෑ සර්. ඔව් වීඩියෝ ඔන් කරන්න පුතේ හැමෝම වීඩියෝ ඔන් කරපු නැති අය ඉන්න වීඩියෝ හැමෝම ඔන් කරන්න හරි දැන් එතකොට මේ ප්‍රශ්න පත්‍රය දාලා තිබුණ නෑනේ නේද සර් මෙහෙම හිතුවා මොකද මේ දැන් ඔක ප්‍රශ්න පත්‍රය එකපාරට group එකට දැම්මා නම් ඔයාලට මේ උත්තර ටික හදා ගන්න පුළුවන් නේද කලින් ඒ නිසා මම හිතුවා මේ ප්‍රශ්න පත්‍රය group එකට දාන්න නැතුව අපි මේ වගේ discuss කරමු එතකොට ගැටලුවක් නැහෙනේ නේද මේ වගේ අපි ඩිස්කස් කරමු එතකොට මම හිතන ලොකු අවබෝධයක් ඔයාලට ලැබෙනවා අද දාන්න group එකට ප්‍රශ්න පත්‍රය අද දාන්න එතකොට ඔයාලට පුළුවන් ප්‍රශ්න පත්‍රේ මුද්‍රණය කරලා පිළිවෙලට හදාගන්න අද අපි කතා කරන්නේ පුතාලගේ ප්‍රශ්න පත්‍රේ දෙවනි කොටස පළවෙනි ප්‍රශ්න විස්ස ගැටලුවක් නැහෙනේ පළවෙනි ප්‍රශ්න විස්ස ප්‍රශ්නයක් නැහැ හදාගන්න පුළුවන් ගොඩක් හැබැයි සර් එක කතා කරන්නේ නැත්නම් ඒකත් කතා කරනවා අද අපි කතා කරන්නේ පුතාලගේ දෙවනි ප්‍රශ්න පත්‍රය. දෙවනි ප්‍රශ්න පත්‍රය තමයි ගැටලු තියෙන්නේ. අන්නේ දෙවනි ප්‍රශ්න පත්‍රය තමයි අද අපි කතා කරන්නේ. එහෙනම් කොටු රූල් CR පොතකින් කඩාගත්ත ගොලයක් හොඳයි. නැත්නම් පුතාලගේ පොත කමන්නේ නැද්ද? පොතේ ලියන්න එපා. පොතේ ලියන්න එපා. ඔව් CR කොටු රූල් පොතෙන් කඩාගත්ත ගොලයක් හොඳයි. නැත්තම් පුතාගේ කලින් ගත්ත පොලයක් තියෙනවා නම් පොල තියෙනවා නම් ඒ ජැටුවක් ඔව් සියා ඕනේ පුතේ මොකද මුංචි කොලේක අපිට වැඩ චුට්ටයි කරන්න පුළුවන් හරි ඒක හින්දා අපි CR පොතකින්ම අපි ඩබලක් කියලා කියන්නේ අන්න ඩබලක් කඩා ගත්තා නම් ගොඩක් හොඳයි කියලා හිතෙනවා තේරුණාද හරි ඒත් එකම අඩි රූල ඔය කව කඩ පෙට්ටියේ තියෙන පැන්සල ওই දේවල් ටික ඔක්කොම තමයි ළඟට කරගන්න අරහිමේ දුවන්න ලෑස්ති වෙන්න එපා අපි එක දිගට ප්‍රශ්න පත්‍රය ඒ කරමු තේරුණාද නැහැ හරි ඔක්කොම ලෑස්ති කරලා තියෙන්නේ විනාඩියක් දෙන්නකෝ අවශ්‍ය දේවල් ඔව් ඔක්කොම දේවල් ටික ලෑස්ති කරලා තියෙන්නේ ඒකින් හින්දා කාටවත් ගැටලුවක් නැතුව බොහොම පිළිවෙලට ඔන්න සර් කිව්ව විදිහටම සර් කිව්ව විදිහටම ඔන්න ප්‍රශ්න පත්‍රය දැන් කතා කරගෙන යනවා මේ පාර වාරි පහකදී හොඳ ලකුණකට යන්න හැමෝම හොඳට මහන්සි වෙන්න ඕනේ මේ පාර වාරි පහකදී හොඳ ලකුණකට යන්න හොඳයි කියලා කියන 90 වෙනි හිහාවක් යන්න හොඳ ලකුණක් 90 වෙනි හිහාවක් තියෙන හොඳ ලකුණු කර යන්න හොඳට මහන්සි වෙන්න ඕනේ තේරුණාද රයි හරි මම පුතාලගේ ප්‍රශ්න පත්‍රය දාන්නම් මම හිතුවා පුතාලගේ මේ ගොඩාක් අය ආසාවෙන් කරන බස්නාහිර පළාතේ ප්‍රශ්න පත්‍රයක් අද කතා කරා බස්නාහිර පළාතේ 2019 ප්‍රශ්න පත්‍රය තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉන්නේ අනිත් පළාත් වල අය තරහ වෙන එකක් නෑ ඔකේ මුනේ ප්‍රශ්න පත්‍රය අමාරුද
පිළිවෙලට ප්‍රමාණිකූලව හොඳට ඉගෙන ගන්නවා පාඩම් ටික උතන මේ ප්‍රශ්න පත්‍රය අමාරු නෑ ඒතර අනිත් අය දරා ගන්න එපා ඒසර් බස්නාහිර පළාතේ විතරක් කතා කරන්නේ අනිත් පළාතවල ප්‍රශ්න පත්‍ර කීපයක් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි බලමු කාලයත් එක්ක ප්‍රශ්න පත්‍ර කීපයක් කතා කරන්න පුළුවන්ද කියලා වයඹ පළාතේ අමාරුද කියලා අහනවා වයඹ පළාතේ අමාරු නෑ ඒ වයඹ පළාතේ ප්‍රශ්න පත්‍ර නම් ගොඩේ තියෙන හැම පළාතකම අපි බලමු ඊනට බස්නාහිර පළාතේ ප්‍රමුඛත්වය දෙවිලා අද බස්නාහිර පළාතේ ප්‍රශ්න පත්‍ර අපි සාකච්ඡා කරමු ඔන්න ඔයාලට පුංචි අදහසක් ගන්න පුළුවන් උතර ප්‍රශ්න පත්‍රය ඇත්තටම අමාරුද නැද්ද කියලා තේරුණාද රයිට් මම ශේෂ්ඨින් දාන්නම් ප්‍රශ්න පත්‍රය මොදි අද ගෲප් එකට දාන්න ප්‍රශ්න පත්‍රේ පුතාලා මුද්‍රණය කරලා හදා ගන්න ඕනේ අද අපි කතා කරන්නේ දෙවෙනි කොටස කලින් ප්‍රශ්න ඉස්සරහට කරපු ගාන මැසේජ් මේ WhatsApp කරන්න ඕනේද නෑ දෙවෙනි කොටස අද අපි සාකච්ඡා කරනවානේ පළවෙනි ප්‍රශ්න 20 පුතාලා ලබන සතියේ කරන්න ඕනේ ඒක පේපර් එක මුද්‍රණය කරගෙනම පළවෙනි ප්‍රශ්න 20 ප්‍රශ්න පත්‍රේම කරන්න ඕනේ දෙවෙනි කොටස අද සරොක්කෝම එකක් ගානේ පුතාලා කතා කරනවා එතකොට 6 මැද ඔකේ පුතේ මේ පේපර් එක දාලා තියෙන ගෲප් එකට නෑ තාම දාලා නෑ දැන් අද අපි මොකද මේ පුතාලා දෙවෙනි කොටස මැද සාකච්ඡා කරනවානේ අද දාන්නේ ඊට පස්සේ පුතාලා මුද්‍රණය කරගෙන පළවෙනි ප්‍රශ්න 20 කරන්න දෙවෙනි කොටස පුතාලාගේ අද ශාස්ත්‍රයෙන් ගන්න නිසා ගැටලුවක් වෙන්නේ නෑ පළවෙනි ප්‍රශ්න 20 පේපර් එකේම හැමෝම කරන්න ඕනේ ඒක අනිවාර්යයි පේපර් එකේ හැමෝම කරන්න ඕනේ කවුරුත් මගේ අරගන්න එපා තේරුණාද එතකොට සර් මේ අද දැම්මට පස්සේ අපි මේ කරන්න ඕනේද පන්ති වෙලේ දෙවෙනි කොටස දැන් දෙවෙනි කොටස සාකච්ඡා කරනවානේ අද දෙවෙනි කොටසේ ප්‍රශ්න අපි බලමු හතක් තියෙනවා හතම සාකච්ඡා කරන්න පුළුවන් වේවිද කියලා. පළවෙනි ප්‍රශ්න 20 පුතාලා මම අද දානවානේ. ඒක ඔයාලා ලබන සතිය වෙනකොට අනිවාර්යෙන් කරලා තියෙන්න ඕනේ. ඒක අස්සර ලබන සතිය සාකච්ඡා කරනවා. අපි චුට්ටක් බලමු ලකුණු දෙන්නත් පුළුවන්ද කියලා. මම හිතනවා ඔයාලා ඉතින් සෙට් පුරු කරන එකක් නෑ. අපි එක එක කෙනාගේ ලකුණු ටිකක් චුට්ටක් බලමු ලකුණු කීයක් වගේ ගන්න පුළුවන්ද කියලා. තේරුණාද? අමින ප්‍රශ්න පත්‍රේ. දැන් අර කියාලුවෙක් කියවුවනේ සර් ප්‍රශ්න අයින පළාතේ අමාරුද කියලා. මොකද ඔයාම තීරණය කරන්නකෝ. ඔයාම තීරණය කරන්න අනුකෝල් ප්‍රශ්නයි පාදේ ප්‍රශ්න පත්‍රය අමාරුද කියලා අමාරුකම නෙවෙයි තියෙන්නේ පුතේ හරියට ප්‍රමාණිකුල ඉගෙන ගත්තේ නැති වුණොත් තමයි අමාරු වෙන්නේ මෙන්න ප්‍රශ්න පත්‍රය හොඳට බලා ගන්න හොඳේද අර විනාඩියක් දෙන්න ඔක්කොම ලෑස්ති කරලා දෙන්න ඔයාලට සෑ මට සෑ දැන් මුද්‍රණය කරගන්න නම් බෑ සෑ මං කොලයක් අරන් උත්තර ටික ලියන්න කියන්න පුතේ මට සෑ දැන් මුද්‍රණය කරන්න සෑ ප්‍රින්ටරයක් නෑ සෑ ඒක ඉතින් කොලයක් අරන් ලියන්න නෑ නෑ කවුරු මුද්‍රණය කරගන්නේ හරිද කවුරු මුද්‍රණය කරගන්නේ දැන් හරිද ඔහොමද කියනකම් දැන් සර් ෂෙයාර් ස්ක්‍රීන් එක දාන්න පුතාලට පේන්න මොකද මට මේක මේ අවස්ථාවේදී ඔයාලත් එක්ක ඩිස්කස් කර කර ගන්න ඕනාව තියෙන්නේ ඒකයි. නැත්නම් මම මේක කලින් දාන්න තිබ්බනේ. අපි මේ වෙලාවේ කඩියම කතා කරලා මේ වැඩේ කරගෙන යන්න. මොදේ? මෙන්න මේ කරේ. බලන්න. ඔකේ නෝදි. උත්තර විතරක් ලියවහම ඇතිද අංක දාලා ප්‍රශ්න අහන්න. උත්තර විතරක්මදි හදාගන්න විදිහත් එක්ක සියල්ල ලියන්න ඕන. අද කියලා දෙන්න. සියල්ල කියලා දෙන්න කොහොමද කරන්නේ කියලා. මොදේ රයි? මෙන්න. උදා කලබල වෙන්න එපා. රයි. මෙන්න පුතාලගේ ප්‍රශ්න පත්‍රය. හැමෝටම පේනවනේ ගැටලුවක් නැහනේ. රයිට්. ඔදී. සර් ප්‍රශ්න පත්‍රයේ ලේසි ප්‍රමිතිය අමාරු කියලා. සර් ඕක සර් චුට්ටක් විතර මේ ලොකු කරන්න බැරිද? සර් සූම් කරන්න බලමු. සර් අපිටම ලොකු කරන්න පුළුවන් සර්. ආ ඔයාලට පුළුවන් නේ ලොකු කරගන්න. සර් ලැප් එකෙන් බෑනේ. මට ඕට වඩා ලොකු කරන්න බෑ පුතේ. පුතේ මම බලන්න. ආ හරි. හරි නේ පුළුවන් නේද? හරි නේ? සර් ප්‍රශ්න ලියන්න. හරි සර්. හරි. ඔව් ප්‍රශ්න ලියන්නේ නෑ කවුරුත්. දෙවනි කොටස ඉස්සලා යන්නේ. ඔන්න ඔව් සර් ප්‍රශ්න අංක දාන හැටි සියල්ල කතා කරන්න ඈ. හරි. හොඳට පේනවනේ ලොකු වෙලා ගැළුවක් නෑ නේද? ආ මෙන්න දෙවනි කොටස. කොහොම ඉන්න කවුරුත් කලබලේ ලියන්නේ ඈ. රයිට්. හොඳට බලා ගන්න පුතාලා. උත්තර ලියා ගන්නා විදිහ මම බෝඩ් එකේ යනවා ඈ රයිට් ගණිතය පන්තිය වැඩික බොහොම පිළිවෙලට යනවා තේරුණාද රයිට් මෙන්න සර් පළවෙනි කොටස කරන්නේ නැද්ද කරනවා කරනවා ඔහොම ඉන්නකො ඉස්සෙල්ලා අපි දෙවෙනි කොටස කරලා පුතාලා පළවෙනි කොටස ගෙදෙද්දි කරන්නේ තේරුණාද ඕක ප්‍රශ්න පත්‍රයේ මුද්‍රණය කරගෙන ඒ තියෙන ඉඩේම ගෙදෙද්දි කරන්නේ දැන් කරන්නේ අපි දෙවෙනි කොටස තේරුණාද රයිට් ආ මෙන්න හොඳට බලා ගන්න
කුතලා උඩින්ම ලියා ගන්නවා උඩින්ම ලියා ගන්නවා දෙක කොටස මොකද ලියා ගන්නේ දෙක කොටස ලියා ගන්න උඩින්ම දෙක කොටස කියලා දෙක කොටස උඩින්ම ලියා ගන්න දෙක කොටස හරිද right ආ දැන් හොඳට දීලා තියෙන උපදේශ ටික හැමෝම ඉස්සෙල්ලා කියවන්න ඕනේ පුතේ මෙන්න බලන්නකෝ දීලා තියෙන උපදේශ ටික මොනවද කියලා හොඳට කියවන්න ඕනේ පළමු ප්‍රශ්නයට එතකොට පළවෙනි ප්‍රශ්නේ අනිවාර්යෙන් ලියන්නම ඕනේ ඒක අතාරින්නම බෑ තවත් ප්‍රශ්න හතරකට පළවෙනි එක ලියලා තවත් ප්‍රශ්න හතරකටයි උත්තර ලියන්න ඕනේ ඔක්කොම කීයක්ද පහයි හැබැයි පළවෙනි ප්‍රශ්නේ කිසිම හේතුවක් ඉඳා අතාරින්න බැ පළවෙනි ප්‍රශ්නේ අතාරින්න බැ අනිවාර්යෙන් පළවෙනි ප්‍රශ්නේ ලියන්න ඕනේ තවත් ප්‍රශ්න කීයක්ද හතරක් තෝරාගෙන ලියන්න ඕනේ තේරුණාද රයිට් මට විනාඩියක් දෙන්න සර්ට් කන්නක පිටේ දෙවියන්නේ හරි පුතේ රයිට් මුද්‍ර බලා ගන්න ඔව් මෙන්න ප්‍රශ්න අංක දාන්නේ මෙහෙමයි උත්තර ලියාගෙන ඒතකොට දත්ත ගමන් පුතාලා පළවෙනි ප්‍රශ්න අනිවාර්යෙන් ලියන්න වෙනවා එයි ඒක අතාරින්න මොකු උච්චරන්න බැ හැම පළාතකම පළවෙනි ප්‍රශ්න මේ දෙවෙනි කොටසේ ඔය ප්‍රශ්න අනිවාර්යෙන් ලියන්න කවද යා ඔයාට කියනවා පළමු ප්‍රශ්නයේ ලකුණු 16ක්ද ආ පළවෙනි ප්‍රශ්නයේ ලකුණු කීයක් හම්බ වෙනවද 16ක් හම්බ වෙනවා අනිත් ඒවට හම්බ වෙන ලකුණු කීයද 11 ගන්න. එතකොට කවුරු හරි පළවෙනි ප්‍රශ්නේ ඉරි වෙන්නේ නැත්නම් ඔක යන්නේ. ඔය දැන් පළවෙනි ප්‍රශ්නේ අනිවාර්යෙන්ම ලියන්න ඕන කියලා තියෙනවනේ. ඔව්. එතකොට දැන් ඔය පළවෙනි ප්‍රශ්නේ ලිව්වේ නැත්නම් එහෙම ඒකට වැඩියෙන් ලකුණු කපනවද? ඔව් ලකුණු 16ක්ම නැති වෙනවා. පළවෙනි එක ලිව්වේ නැති වුණා ලකුණු 16ක්ම නැති වෙනවා. සා අනිවාර්යෙන් පුතාලා පළවෙනි ප්‍රශ්නේ ලියන්නම ඕනේ. මෙන්න පළවෙනි ප්‍රශ්න අපි යනවා. හොඳට බලා ගන්න. හොඳේ නැහැ. ප්‍රශ්න අංක දා ගන්නා විදිය සියල්ල කතා කරනවා. හොඳේ නැහැ. මේ හොඳට බලා ගන්න. ඉස්සෙල්ලාම පුතාලා කරන්නේ මෙතනින් අංක 1 දාලා රවුම් කරගන්න. මාත් එක්කම යන්න. අංක 1 දාලා රවුම් කරගන්න. ඊට පස්සේ A කියලා දාලා අංක 1 දාලා රවුම් කළා. A කියලා දාලා රෝම ඉලක්කම් එක පහළට දාන්න. ප්‍රශ්න අංක 1 A වල රෝම ඉලක්කම් එක. හරිද? ඔන්න උත්තර ලියන්න ප්‍රශ්න අංක දා ගන්නා විදිය. මේක රවුම් කළා මේක වරහන් කළා මේක වරහන් කළා එක ගොඩේ ලියන්නේ නැහැ බොහොම පිළිවෙලට රූල් එරර් ලස්සනට ලියන්න ඕන මෙන්න පුතාලගේ පළවෙනි ප්‍රශ්න ඔබ පන්ති කාමරයේදී ඉගෙනගත් ඝනවස්තු පාඩමේ ඇසුරෙන් පහත ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න කියලා කියනවා පුතාලගේ තියෙනවා පාඩමක් ඝනවස්තු කියලා මට මතක හැදිර පුතාගේ 17 වෙනි පාඩම තියෙන්නේ ඝනවස්තු අන්නේ ඝනවස්තු 18 නේද 18 වෙනි පාඩම තියෙන ඝනවස්තු කියලා අන්නේ ඝනවස්තු කියන පාඩම තමයි අපිට මේ ප්‍රශ්نين අහන්නේ. ඒතකොට අපි ඝනවස්තු මෙන්න මේ වගේ පාඩමේදී ඉගෙන ගන්නවා. ඝනකය, ඝනකාභය, චතුස්තලයේ කියන ඝනවස්තු තුන තමයි අපි මේ පාඩමේදී ගොඩාක් ඉගෙන ගන්න. උතලෙන් අහනවා පළවෙනි එක ඔබ විසින් සකස් කළ ඝනවස්තු තුනක නම් ලියන්න. බලන්න කොච්චර ලේසිද කියලා. උතාලගේ ඝනවස්තු තුනක් මේ පාඩමේදී අපි හදනවා. පළවෙනි එක මොකක්ද ඝනකය ඊළඟ එක ඝනකාභය ඊපිසියම සාවිධිකතුස්තලේ ඔව් ත්‍රපීසියම ගන්න බෑ ත්‍රපීසියම ඝන වස්තුවක් නෙමෙයි පුතේ ත්‍රපීසියම අපි කියන්නේ තල රූපයක් පටලවා ගන්න සර් උත්තර ලියන්න ඔමි නෝමි සර් දෙනවා චුට්ටක් ඉන්නකෝ සර් ඔක්කොම උත්තර ටික දෙනවා උත්තර තනියම ලියන්න එපා එතකොට අපි ත්‍රපීසියම තල රූපයක් ත්‍රපීසියම ගන්න බෑතර මොනවද අපි ගන්නෙ ඝනකය ඝනකාභය අනික මොකද්ද සාවිධි චතුස්තලය හරි මොකද අපි කියන්නේ චතුස්තල තේරුණාද රයිට් හරි දැන් ලියා ගන්න රෝමිලක් අංක 1 දාලා හරි කියනවානේ රෝමිලක් අංක 1 දාලා මොකද්ද අපි ලියන්නේ ඝනකය මොකද රෝමිලක් අංක 1 දාලා ලියන්නේ ඝනකය ඝනකය කමාවක් දාලා ඝනකාභය 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 ඝනකාභය
අනික චතුස්තලය ඒකටම තමයි අපි සවිදි චතුස්තලය කියලා කියන්නේ. ඔකේ. සර් මන්ස මේ මට දැන් අර යටට යටට ලිව්වේස එහෙම කියලාස දැන් අර පිටුවක් විතර යනවනේ ඊට පස්සේ මට මැදත් ඉදිරු වෙනවනිස ඒ මැදි ලියන්න නැත්නම් එහා පිටුව ලියන්නද? පුතා අනිත් පිටුව ලියන්න. අනිත් පිටුව ලියන්න. මැදි ලියන්න එපා කැතාලි. හොඳ නේද? ඒක සෙට් වෙයි කමාරා. සර් මේ වගේ එකක්ද? කියන්න පුතේ. සවිදි චතුස්තලය කියන්නේ මේ වගේ එකක්ද? ඔව් මම සවිදි චතුස්තලයක් පුතාට ඇඳලා පෙන්නනවා. පුතා පෙන්නන රූපේ සර පේන්නේ නැහැ. මම සවිදි චතුස්තලයක් ඇඳලා පෙන්නන්නම්. හොඳ නේද? අමින බලන්න කිතර මොනවද අපිට හම්බෙන්නේ ගණවස්තු තුන? ගණකය ගණකාභය සවිදි චතුස්තලය කියලා කිව්වත් කමක් නැහැ චතුස්තලය කියලා කිව්වත් කමක් නැහැ. වෙයි අපි ඉගෙන ගත්තේ මොකද සවිදි චතුස්තලය. චතුස්තලය කියලා කිව්වත් වැරද්දක් නැහැ. පැහැදිලිද? ඔන්න පළවෙනි ප්‍රශ්නේ. මේ අපේ සර් කියන්නේ සර් කියන්නේ මේ ස්කෝලේ සර් කියන්නේ සර් මේ චතුස්තලය කියලා තිබ්බාම ලකුණු දෙකක් දෙන එකෙන් ලකුණ අයිනේ දුන්නේ. නැ මොකද අපි චතුස්තලයක් අහගන්න කොහොමදට චතුස්තලයක් පුතාලගේ සවිදි වෙන්නත් පුළුවන් සවිදි නොවෙන්නත් පුළුවන්නේ ඒක නිසා සමහර විට පුතාගේ අහලා තිබුණ ප්‍රශ්නේ හරියට මොකක්ද කියලා බලන්න ඕනේ අහලා තිබ්බ ප්‍රශ්නේට ගැලපෙන්නේ පුතා උත්තරේ ලියන්න ඕනේ එතෙන්දී අහලා තිබ්බද දන්නේ නැහැ හරියටම සවිදි චතුස්තලයක් කියන උත්තරේ එන්න ඕනේද කියලා නැත්තම් පුතාගේ සබ් චතුස්තලයේ සවිදි චතුස්තලයේ කියලා කිව්වට වැරද්දක් නෑ නමුත් ඒ ප්‍රශ්නේ කොහොම හාලා තිබ්බත් දන්නේ නැහැ නේ පුතාගේ ඒක නිසා සර් එකක් උනා දෙන්නේ නැත්තේ ඉතින් අපි ගැටලුවක් නෑ එතකොට අපි ගණකය ගණකාභයේ සවිදි චතුස්තලයේ කියලාම කියමු හැබැයි මම මගේ පන්තියේදී මම චතුස්තලයේ කියලා කිව්වා සවිදි චතුස්තලයේ කියලා කිව්වා පුතාලට ලකුණු දෙනවා ගැටලුවක් නෑ එහෙනම් ආද හරි මොකද මේ අපිට දැන් චතුස්තලය සවිදි වෙන්නත් පුළුවන් සවිදි නොවෙන්නත් පුළුවන් නේ අපි හදන විදියට නේද සවිදි වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඉතින් අපෙන් අහන්නේ ඝනවස්තුවක් විතරනේ. ඒක සවිදිද නැද්ද කියලා අපෙන් අහන්නේ නෑනේ. සවිදි කියන්නේ අදහසත් අපි හය පන්තිය මහා ගොඩක් කතා කරන්නේ. උතර දන්නේ නැත්තේ සවිදි කියන්නේ මොකද්ද කියලා. දන්නේ නැහැ කවුරුත්. සවිදි කියන්නේ මොකද්ද කියලා? පාද පාද තුනම සමාන? නෑ. සවිදි කියන අදහස ඒක නෙමෙයි පුතේ. ඒ නිසා අපි එතෙන්දී සවිදි කියන වචනේ ඔයාලට ලොකුවට විග්‍රහ කරන්නේ නෑ අපි. තේරුණාද? ඔයාලා ඝනවස්තු ඉගෙන ගන්නවා විතරයි සවිදි කියන වචනේ අපි කියලා දෙන්නේ ඇත්තටම හතේ පන්තියේදී. සවිදි කියන වචනේ. තේරුණාද? හරි. ඊළඟට අංක 2. 2 තවත් ලේසි බලන්නකෝ. ඉන් එක ඝනවස්තුවක ඝනවස්තුවක් සෑදීමට යොදාගත් පතරමක රූප සරහණක් ඇද දක්වන්න. ආ. ඒ වෑන් එකක්. එක්කෝ ඝනකය, එක්කෝ ඝනකාභය, එක්කෝ චතුස්තලය. Tamanට කැමති ඕන එකක් හඳින්න පුළුවන්. පුතාල ගණකය දන්නවනේ ගණකාභයක් දන්නවනේ ඔව් යස් සර් මේ පිළිතුරු ලියද්දී රූලක් කරලා රූලක්ද කියන්න ඕනේ ඔව් ඔව් එක ගොඩේ ලියන්නේ නැහැ මේක ලියලා රූලක් අරින්න ඕනේ රූලක් අරින්න ඕනේ නැත්නම් එක ගොඩේ ලිව්වොත් හරි ගැතයි හරිද රයිට් දැන් ඔන්න අපි චතුස්තලයේ පතරමක් කොතන ඇඳලා තියෙනවා එතකොට පුතේ චතුස්තලයේ පතරම අඳිනකොට හොඳට අහගන්න පුතාලා පුතරන් මතක ඇති මේ පතරේ මේ තියෙනවනේ අර නැමුන්දාර තියෙනවා අපි පතරමාදිනකොට නැමුන්දාර අඳින්න ඕනේ තේරුණාද පතරමාදිනකොට අපි නැමුන්දාර අඳින්න නැතුව ඇඳලා ගැටලුවක් වෙන්නේ නැහැ එතකොට මෙන්න මේක තමයි චතුස්තලය කියලා කියන්නේ අහගන්නකෝ මම ඔය මේක අඳින්නපා කවුරුත් මේක පතරම නෙමෙයි මේ චතුස්තලය අඳින්න මෙන්න මේක තමයි චතුස්තලය කියලා කියන්නේ අහගන්නකෝ හොඳට ඔන්නෝක චතුස්තලය හරිද මේක මම මේ උඩ පැත්තේ ඉඳලා බලපුවාම පේන විදිහ තමයි එන්නේ. එතකොට මේක තමයි චතුස්තලය. මේකේ ස්වභාවය තමයි මේ පැත්තේ ත්‍රිකෝණාකාර මූණතක්, මේ පැත්තේ ත්‍රිකෝණාකාර මූණතක්, මේ පැත්තේ ත්‍රිකෝණාකාර මූණතක්, යට පැත්තේ ත්‍රිකෝණාකාර මූණතක්. මෙන්න මේක තමයි මොකද අපි කියන්නේ චතුස්තලේ නැත්තම් සවිදි චතුස්තලේ. අර අර යාළුවා කිව්වනේ මේ චතුස්තලේ කියලා කිව්වහම සර් ලකුණක් දුන්නයි කියලා. උදාහරණ මතකෙ තියාගන්න මේක සවිදි වෙන්නේ නැතුව හරිද සවිදි වෙන්නේ නැතුව චතුස්තලයක් හදන්න බෑ තේරුණාද නැත්නම් එහෙමනම් මේක ඇදියට හදන්න වෙන්නේ ඒ නිසා අනිවාර්යම මේ රූපය සවිදි වෙන්න ඕනේ ඒ නිසා චතුස්තලය කියලා කිව්වා සවිදි චතුස්තලය කියලා කිව්වා ජනලුවක් වෙන්නේ නැහැ මොකද චතුස්තලයේ සවිදි වෙනව කොහොමදත් හදනකොට ඒකයි මේ කියන්නේ සවිදි කියන අදහස ඉස්සරහදි කතා කරන්න තේරුණාද දැන් පුතාගේ මේක නෙමෙයි අඳින්න කියලා කියන්නේ මේක මේ ඝනවස්තුවේ ස්වභාවය අපිට කියන්නේ මොකද්ද පතරමක් අඳින්න කියලා කියන්නේ
අන්න පතරමක් ඇද ගන්නා විදිය සර් කියලා දෙන්නම් මොකේද චතුස්තරේ ඔක්කොම අඳින්න ඕනේ චතුස්තරේ පතරමක් තමයි අපි දැන් අඳින්න කියලා කියන්නේ මෙන්න චතුස්තරේ පතරම ඇද ගන්නා විදිය හොඳ බලා ගන්න මම ඔයාලට ගොඩක් ලේසි විදියක් කියලා දෙන්නම් ඔයාලා මේක බලන්න දන්නවද කියලා සර් අපිට ගණකයක පතරමකුත් අඳින්න පුළුවන් ද අපිට ඕනා ත්‍රිකෝණයක් ඇඳලා මෙතනින් යහ කළා මෙතෙන්ට යහ කළා මෙතෙන්ට යහ කළා හරිද දැන් බලන්න 1යි 2යි 3යි 4යි ත්‍රිකෝණාකාර මූණක් කියලා තියෙනවද 4ක් තියෙනවා මේක වෙන්නේ පුතේ මෙතනින් උඩට නමනවා මෙතනින් උඩට නමනවා මෙතනින් උඩට නමනවා ඔක්කොම එකට අලවන අන්න එක කොරදම අපි ආරෙන්ද ගණ වස්තුව එන්නේ. එතකොට මේකේ මෙන්න මේ ත්‍රිකෝණාකාර මූණක් හැම එකක්ම සමාන වෙන්න ඕනේ. අපි කියනවා සමපාද ත්‍රිකෝණ වෙන්න ඕනේ. මොකද මේවා ඇද වුණොත් ඔය කියන චතුස්තරය හදන්න බෑ. ඒ නිසා පුතාලා අඳිනකොට මේ ත්‍රිකෝණාකාර මූණක් හැම එකක්ම සමානව එන විදිහට හරියටම සමාන වෙන්න බෑ අඳින්න. ඒකට අඳින්න විධිමත් ක්‍රමයක් තියෙනවා අපිට ඔය හතේ පන්ති අටේ පන්ති වලදී. දැනට පුතාලා අඳිනකොට මේ වගේ රූපයක් ඇඳ ගන්න ඕනේ මේක තමයි මොකද අපි කියන්නේ චතුස්තරයේ පතරම කියලා කියන මේකේ කැප් නැමුම් දාල කියන මෙන්න මේ වගේ තියෙනවා පතරම මේ සමහරු ඒවා අඳිනවා එහෙම ඕනේ නැහැ පතරම කියලා කියන්නේ අපි මෙන්න මේ කැල්ල විතරයි මේක ඇඳහම ඇති නැමුම් දාල කවුරුත් අඳින්න මහන්සි වෙන්න එපා ඒ විකාර වැඩ කරන්න ඕනේ නැහැ මෙන්න මේක තමයි මොකද අපි පතරම කියලා කියන්නේ දැන් ප්‍රශ්න අයිර පළාතේ ප්‍රශ්න මතරේ අමාරුද පුතාලා තේරෙනවද තේරෙනවද අමාරුද නේද අපේ ටීචර් දැන් අර මැදින් අර ඇඳපු පොටුව තියෙන්නේ ඒක දාලා අර සෑදු විදිය නෙමෙයි පොඩි ඒ මැදේ තිබ්බ එක ඇඳලා ඊට පස්සේ උඩින් එකයි යටින් එකයි අයිනින් එකයි එහෙම තමයි ඇඳේ මෙහෙම දැන්නේ මෙහෙමද බලන්න මෙහෙමද කොහොම සංජය ප්‍රශ්න දැන්නලා තිබුණේ නෑ සර් කවිදි චතුස්තලය නෑ මේකේ මෙහෙමද පුතා කියන ඔය වගේ තිබුණේ කොහොමද තිබුණේ ඔව් සර් මැදින් තියෙන ත්‍රිකෝණය මැදිනු ආ මේකනේ ආ හරි මේක නෙවෙයි මේක වෙන මේක ඝන වස්තුවක් පුතේ මේක වෙන ඝන වස්තුවක් මේක අපි ඉගෙන ගන්නේ පතුල සමචතුරස්ස පිරමීඩේ මේක නෙවෙයි චතුස්තරය මෙන්න මේක එතකොට තව අඳින පුළුවන් විදි තියෙනවා ඒකේ ගැළලුවක් නැහැ මම ආඩි පිවි මේ තියෙන ලේසිම විදිය පුතා ත්‍රිකෝණයක් ඇඳලා මෙතනින් යා කළා ඒක පහළට ගත්තා මේක මේ රේඛාව වෙන්දා මේක මොකද අපි කියන්නේ චතුස්තරයේ පතර මම කියන්නේ ඉතින් ඔකේ විභාගෙදී මේ ඔය දැන් නැමුම් දාර තියෙනවනේ ඔය දැන් ඕවා ඇඳරක් නැහැ කියලා මේ ලකුණු කපනවද නෑ 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 නැමුම් පතරමනේ අපි පතරමේ නැමුම් දාර අනිවාර්යෙන් ඕන්නේ තේරුණාද පතරම කියලා කියන්නේ මෙන්න මේ කැල්ල විතරයි නැමුම් දාර අපිට අවශ්‍ය නෑ පතරම තේරුණාද එතකොට මේකේ නැමුම් දාර විතර මතක තියාගන්නත් ඕනෙත් නෑ මෙන්න මේක ඇඳලා තිබ්බනම් පුතාලට හම්බ වෙනවා ලකුණු ගැටලුවක් නේද ප්‍රශ්න පත්‍ර ඔන්න නේද සමහර වෙලාවට ඇලුම් වාසි ගන්නත් ඕනේ නේද සමහර ඒ නැමුම් දාර ඇලුම් වාසි කියන්නේ එකමනේ පුතේ නැමුම් දාර කිව්වත් ඇලුම් වාසි කියලා කිව්වත් යමක් නැහැ පුතා ඇලුම් වාසි නැත්නම් නැමුම් දාර දාන්න එපා හරිද ඕනේ නැහැ ඒවා අපිට මෙන්න මේක තමයි පත්‍රම කියලා කියන්නේ මේක ඇඳලා ඉන්නේ යැති කතාව පැහැදිලිද තේරුණාද මේ ප්‍රශ්නයක් තියෙනවා ඒ ගාන දෙවණියකට ඔව් චතුස්තලයක පතරමම අඳින්න ඕනද අහගන්නකෝ චතුස්තලයක පතරමක් මොන්නේ නෑ පුතේ දැන් අපි ඔය නම් කලාන ඝන වස්තු තුනක් ඝනකය ඝනකාභයේ චතුස්තරය කියලා තුනේ ඒ තුනේ එකක් නේ අඳින්න කියලා කියන්නේ දැන් පුතාලා ඝනකේ දන්නවනේ ඝනකාභයක් දන්නවනේ අඳින්න චතුස්තරෙනි චුට්ටක් ගැටලුවර තියෙන්නේ ඒ නිසා තමයි සර් චතුස්තලය ඇඳලා පෙන්නුවේ එතකොට තුනම අඳින්න ඕනේ නෑ ප්‍රශ්නේ හොඳට කියවන්නේ ඉන් එක් ඝන වස්තුවක් කියලා කියන්නේ එනම් පුතා මේකට ඊතලයක් දාලා මේ පතරම මොකද්ද කියලා දන්නේ නැහැ නේ. අපි භාගෙට උත්තරේ දීවා වගේ නේ. ඒ නිසා මෙතන ලියා ගන්නවා මොකද්ද? චතුස්තලය. මොකද ලියා ගන්නෙ? චතුස්තලය. ඊතලයක් දාලා ලියා ගන්නවා චතුස්තලය. ඔක කියන්නේ. සෑ මං චතුස්තලයේ ඇන්දෙස අර සමාන්තර ආශ්‍රය වගේ දින පතරමනේ. මොකද්ද?
මංස චතුස්සලේ ඇන්ද සර් අර සමාන්තර සමාන්තර නෑ මම ඇන්ද පතරම ඇඳ ගන්න පුතේ මම ඇන්ද පතරම පුතාලා ඇඳ ගන්නද වෙනස් පතරම් අඳින්න එපා ඊට පස්සෙ කොහොමද වරද්ද ගන්න ඔයාලා ඒ සමේ මම ඇන්ද පතරම ලේසිනේ පුතාලට ඒ පතරමම ඇඳ ගන්න තේරුණාද රයිට් හරි ඔන්න දැන් පළවෙනි ප්‍රශ්නේ හරි දෙවෙනි ප්‍රශ්නේ හරි තේරුණානේ දැන් දැන් පතරම දැන් ඇඳනේ අපි ගන්න කාඹය ඇඳලා කවන්නේ චතුස්ථලයට ඔය පතරම විතරමද තියන්නේ චතුස්ථලයට ඔය පතරම විතරමද තියන්නේ මේ තවත් මේක මේ ත්‍රිකෝණාකාර හැඩ වෙන පැත්තකට දාලා තව පතරම් හදන්න පුළුවන්. හැබැයි පුතාලට ඒව අඳිනවට වඩා මේක තමයි ලේසි. මේක හරි ලේසි. නැත්තම් මේ පුතාගේ මේ මේ මූණට මේ පැත්තට දාලා තවත් හදන්න පුළුවන් පතරම්. ගැටලුවක් නෑ තව හදන්න පුළුවන්. මොකද කොහොම හරි පුතාගේ වෙන්න ඕනේ මේ මූණත් මෙතන 1 2 3 4 මූණත් හතරම් තියෙන්නේ. ඔය මූණත් හතර කොහොම ලැබුවත් ඔයාට හදා ගන්න පුළුවන් චතුස්තරයක්. ඒ නිසා තව පතරම් හැඩ තියෙනවා. හැබැයි පුතාගේ මේක තමයි ලේසිම ඇඳගන්න ලේසිම පතරම. ඒක ඇස්සෙ මේ කියන්නේ. තේරුණාද? හරි. සර් අපි ඝනකේ ඝනකාවේ වගේ පතරමක් ඇඳද්දි කමන්නෑ නේද? කමක් නෑ. ඔව් කමක් නෑ. මේකේ ඒ තුනේ ඕන එකයි නේ අඳින්නේ. ඒ නිසා ගැටලුවක් නෑ. හරිද? රයිට්. අංක 3. මම මේක මකන්නම්. පුතාලා දාගන්න පහළට අංක 3. අංක 3 මෙහෙම අහනවා. ඔබ සාදාගත් ත්‍රිකෝණාකාර මූණ පමණක් සහිත ඝන වස්තුවේ ධාර ගණන ශීර්ෂ ගණන හා මූණ ගණන වෙන වෙනම ලියා දක්වන්න කියලා කියනවා. ඒක ත්‍රිකෝණාකාර මූණ පමණක් තියෙන ඝන වස්තුව මොකද චතුස්තරය. දැක්කද? චතුස්තරය තමයි අහන්නේ ධාර ගණන කීයද ශීර්ෂ ගණන කීයද මූණ ගණන කීයද කියලා අහනවා. එහෙනම් අපි ප්‍රශ්න අංක 3 දාලා ලියා ගන්නවා ධාර ගණන සමාන ලකුණු දැම්මා. ඊට පස්සේ ශීර්ෂ ගණන සමාන ලකුණු දැම්මා මූණත් ගණන හරිද හරි මෙන්න මම මේ ඝන වස්තු වලට පේන්න අඳින්න මෙන්න පුතාලගේ මේ ඝන වස්තු මෙන්න මේක තමයි අපිට පේන්නේ ඔන්න ඔය ස්වභාවයේ පේන්නේ මේ ඝන වස්තු ඔන්න ඔහොම දැන් පුතාගෙන් අහනවා මේකේ ධාර කීයක් තියෙනවද ධාර ගණන් කරන්නේ මේ 1 2 3 4 5 6 ඒ කියන්නේ යට පැත්තේ ධාර 3ක් තියෙනවා මේකයි 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 ඔක්කොම ධාර කීයක් තියෙනවද 6ක් තියෙනවා. එතකොට මේක හිතේ මවාගෙන ගණන් කරන්න. මේවා ඉස්සරහදී මේ අපි හරි ගැස්සනවා හදේ පන්තියේ ඝන වස්තු පාඩමේදී මේ ඝන වස්තු ටිකම ඒ නිසා පුතාලට ගැටලුවක් නැහැ. ඉතින් ඉස්සර මේ ඔක්කොම ප්ලාස්ටික් වලින් ඉස්සර හරි ගැස්සනවා. හරි ගැස්සලා තියෙනවා. ඒ ඔක්කොම පෙන්වන්නම් ඉතින්දී. එතකොට මේකේ ධාර කීයක් තියෙනවද 6ක් තියෙනවා. ශීර්ෂය කියලා කියන්නේ මොනවද? මුළු. මේකේ මුළු පුතේනේ 1 2 3යි මේ උඩින් මුල්ලයි ශීර්ෂ කියන්නේ මුළු ඔක්කොම මුළු කීයක් තියෙනවද 4ක් තියෙනවා. එතකොට 1 2 3 මේකයි කීයද 4. ඊට පස්සෙ ඔයාගෙන් අහනවා මුහුණක්. මුහුණක් පුතාලා දන්නවා 1 2 3 යට මුහුණක් තියෙනවා. ඔක්කොම මුහුණක් කීයක් තියෙනවද 4ක් තියෙනවා. එහෙනම් පුතේ ධාර ගාන 6යි ශීර්ෂ ගාන 4යි මුහුණ ඥාන කීයද 4යි. මේ මොකේද චතුස්තරයේ. මේක හොඳට ඔයාලා මතකයේ තියාගන්න ඕනේ. එතකොට ධාර 6ක් තියෙනවා, ශීර්ෂ 4ක් තියෙනවා, මූණත් 4ක් තියෙනවා. මොකේද චතුස්තරයේ. මේ රූප කවුරුත් අඳින්නේ නැහැ. රූප අඳින්න කිව්වොත් විතරයි අඳින්නේ. මේක හිතේ මවාගෙන අපි පුතාගේ ධාර ගාන, ශීර්ෂ ගාන, මූණ ඥාන ගන්නේ කරගන්නවා. එච්චරයි. ඔන්න බලන්න ඒ කොටස උදෙන් පුතාට ලකුණු 8ක් විතර දෙනවා. ලකුණු 8ක් විතර දෙනවා. ඔකේ. අනිස චතුස්තරයේ පතරම අඳින විදිහ ආයෙත් ඇඳලා පෙන්වන්නකෝ. ආරයි. තව පාරක් අඳින්නම් මෙන්න. මෙන්න චතුස්තරයේ පතර. පුතා මේ වගේ ත්‍රිකෝණයක් ඇඳගන්නකෝ සමපාද. පාද තුනම දිගින් සමාන ත්‍රිකෝණයක් ඇඳගන්න. ඔය මම කියලා දුන්න විදිය ලේසි ඔයාලට. ඊට පස්සේ මෙතනින් ඕම යා කරගන්න. හරිද? ඊට පස්සේ මෙන්න මෙතනින් ඕම මෙතෙන්ට ඇඳලා මෙතෙන්ට අඳින්. ඔච්චරයි. ඔන්න ඔච්චරයි. ඈ ඔක ලාගිය. පෙරපොතේ එහෙම කොහොම තිබුණාද ඔය අඳින විදි කොහොම කියලා දීලා නැණි. ඈ ඉතින් මෙන්න මේ වගේ අඳ ගන්න හරි ලේසි මූණ 1 2 3 මේකයි කියද 4. ඔක්කොම මූණක් කියක් තියනවාද 4ක් තියන ඔච්ච. හදා හැදෙද? ඒකයි සර් කිව්වේ සර්ගේ පැද්දි හැමදාම ඉන්න. ඈ හොඳට පැහැදිලිවස මිනවුල් ඔක්කොම කතා කරනවා. සකාවයි පොඩි එකයි. ඔව් හරි නේද පුතේ? හරි. එතකොට ධාර ගාන 6යි ශීර්ෂ ගාන 4යි මූණක් ගාන කියද 4ක්. දැන් හරිනේ.
ඔන්න බලන්න ඔය ටික ලිව්වනම් කාට හරි ලකුණු 8ක් ගන්න පුළුවන්. ලකුණු 16ක්නේ හම්බෙන්නේ ඔක්කොම. A කොටස රටයි B කොටස රටයි කියලා ලකුණු 8ක් ගන්න පුළුවන්. අර මගේ යාළුවෙක් කියන්නේ සර් බස්නාහිර පළාතේ අමාරුද කියලා. දැන් පුතාලට තේරෙනවද? අමාරු නෑ නේද පුතේ? හැබැයි හරියට ඉගෙනගෙන තියෙන්න. නැත්තම් අමාරු. හරියට ඉගෙන ගත්තේ නැත්තම් අමාරු. කතාව පැහැදිලිද? බයි. ඔන්න එතකොට A කොටස හරි. ඔන්න B කොටස යනවා අපි. මේක මකනවා. හරිනේ? හරි. මෙන්න B කොටස. හොඳට බලාගන්න B කොටස. පුතාලා පහලින් දා ගන්නවා B කොටස කියලා මම මෙතනින් දාන්නම්. මෙන්න මේක චුටක් වෙනස් ප්‍රශ්නයක්. අපි බලමු පුතාලට හදා ගන්න පුළුවන්ද කියලා. චුටක් වෙනස් ප්‍රශ්නයක් තියෙන්නේ. හරිද? රයි. අහගන්න කොහොමද වැඩ? මෙහෙම කියනවා. පන්තියක ළමුන් පිරිසක් පළතුරු බීම සෑදීම සඳහා දොඩම් යුෂර් ලීටර් 2ක් හා දෙහි යුෂර් මිලිලීටර් 500ක් ගෙන එන ලදී. මෙන්න මෙතන පුංචි ගැටලු ටිකක් තියෙනවා. අපි ඒක බලමු හදාගන්නේ කොහොමද කියලා. තේරුණාද? රයිට්. මෙන්න B කොටස. එතකොට මොනවද ගේන්නේ? දොඩම් යුෂර් ගේනවා. අනික මොකද්ද? දෙහි යුෂර් ගේනවා. හරිද? දොඩම් යුෂර් කියලා කියන්නේ මොනවද? දොඩම් මිරිකලා අපි ඉස්ම කියලා කියන්නේ. ඊට පස්සේ දෙහි යුෂර් කියලා කියන්නේ දෙහි ඉස්ම. වගෙන් අහනවා ගෙන ආ දොඩම් යුෂර් ප්‍රමාණය මිලිලීටර් කීයද? අන්න පුතාලා B වල රෝමිලක් අංකයක දානවා. B වල රෝමිලක් අංකයක. එතකොට දොඩම් යුෂර් කොච්චරක් ගෙනාවද? ලීටර් නම් දෙකක් ගෙනාවනේ. ලීටර් දෙකයි. දෙකයි L. L බලන්න. ඔයාලා මේක ඔයාලට හුරු විදිය ලියන්න ගැටලුවක් නැහැ. දෙකයි L. මේක පුතාලට මිලිලීටර් කරන්න බෑද? ඔයාලා දන්නවනේ ලීටරයකට මිලිලීටර් 1000ක් තියෙනවා. දෙකක් නම් කීයක් වෙනවද? 2000ක් තියෙනවා. එහෙනම් මිලිලීටර් කීයද? 2000යි. හරි ලේසි. ලීටර් දෙකයි ඊතලයක් දැම්මා මිලිලීටර් කීයද? 2000යි. කතාව පැහැදිලි නේ ගැටලුවක් නැහැ. ලීටර් දෙකක් නම් මිලිලීටර් කීයද? 2000යි. කලබල වෙන්න දෙයක් නැහැ. අපි පාඩුවේ ලියාගෙන යනවා එච්චරයි. කතාව පැහැදිලිද? B වල රෝමිලක් අංක බලන්න ප්‍රශ්න අංක B ඊට පස්සේ පහලින් රෝමිලක් අංකේ 2 2 අහනවා මෙහෙම දොඩම් යුෂ සහ දෙහි යුෂ මිශ්‍ර කර ඊට ජලය ලීටර් 4ක් ද එකතු කර පළතුරු බීම සාදන ලදී නම් සාදාගත් බීම ප්‍රමාණය ලීටර් හා මිලිලීටර් වලින් ලියන්න කියලා කියනවා දැන් මොන චුට්ටක් අමාරු වෙගෙන එන්නේ දොඩම් යුෂ දෙහි යුෂ මිශ්‍ර කර ඊට ජලය ලීටර් 4ක් හොඳට බලා ගන්නකෝ දැන් දොඩම් යුෂ කොච්චරක් තියෙනවද අපි දන්නවා දොඩම් යුෂ තියෙන්නේ ලීටර් 2යි හොඳට බලා ගන්න මම ලියා ගන්නම් මෙතනින් ලීටර් මිලිලීටර් ලීටර් මිලිලීටර් ලීටර් මිලිලීටර් දොඩම් යුෂ ලීටර් 2යිනේ ඔන්න දොඩම් යුෂ ලීටර් 2 ගත්තා මිලිලීටර් නැති හින්දා බිංදු 3ක් දැම්. හරිනේ ඊට පස්සේ කියනවා දොඩම් යුෂ සහ දෙහි යුෂ මිලිලීටර් 500ක් තියෙනවනේ මිලිලීටර පැත්තර 500ක් දාලා මේ පැත්තර ලීටර් නැති හින්දා බිඳුවක් දැම්. ඊට පස්සේ ජලය කොච්චරක් දානවද ලීටර් 4ක් දානවනේ. පුතේ ජලය ලීටර්නේ ලීටර් 4ක් දාලා මේ පැත්තර මිලිලීටර් නැති හින්දා බිඳුවක් දැම්. දැන් පුතාලට කරන්න තියෙන්නේ මේ ඔක්කොම එකතු කරලා උත්තරේ ගන්නවා ඉබේටම වගේ ලීටර් සහ මිලිලීටර් වලින් උත්තරේ එනවා. ඔහොම හැදුවොත් කොහොමද? හරිය ලේසි නේද? ඉස්සෙල්ලාම ලීටර් කමේ ලියන්න ඕනද? ඔව් ඔව් අනිවාර්යයි. නිකන් කවුරු උත්තර දාන්න එපා. හදාගන්න විදිහ අනිවාර්යෙන් තියෙන්න ඕනේ. මේක මොනවා කරනවාද? එකතු කරනවා. ඒක හින්දා එකතු කිරීමේ ලකුණක් දාන්න ඕනේ. අඩි රූල් තියලා ඉරි ඇඳලා ලස්සන උත්තරේ ගන්න ඕන. ඔහොම හදන්න. ඔහොම හදලා කියන්නකෝ. සර් මට ගණන් වල ලකුණ උරුණා කියලා කියන්නකෝ බලන්න. ඔන්න ඔහොම හදන්න. නිකන් මේක උත්තරේ විතරක් හැම කවුරුත් දාන්න එපා. දැන් උත්තරේ ගන්නවා බිඳුවයි මෙතෙන්ද බිඳුවයි මෙතෙන්ද 5යි 4යි 2යි කීයද 6යි එහෙනම් දැන් ඔක්කොම මිශ්‍රණයේ තියෙනවා ලීටර් 6යි මිලිලීටර් කීයක් තියෙනවද 500ක් අපේ මේ ඉස්කෝලේ මිස් කිව්වා මේ පේ ගණන් පේපරේ මේ කියන්නේ නිකම් උත්තර දාන්න එපා මේ ගණන් හදලා දාන්න ලකුණු අඩුන කියලා ඒක ඇත්තද ඕ ඒක ඉතින් සර්ට් අත් එනවා දාන්න ඉබන් කියලා මම 6500යි කියන සර් එහෙම කළාද නෑ මම මේ පුතලගේ හදාගන්න විදිය තමයි මේ පෙන්නන්නේ තේරුණාද ඒ නිසා ඔයාලා ටීචර් කියපු දේ හරි අනිවාර්යෙන් උත්තරේ විතරක් දාන්න එපා හදාගත්ත විදිය පෙන්නන්න තේරුණාද දැන් මෙතන උනත් එහෙමනේ සර් මිලිලීටර් 200යි කියලා දැන් 2000යි කියලා දැම්මේ නෑනේ සර් ලීටර් දෙක ලියලා ඊතලයක් දාලා තමා මිලිලීටර් 2000යි කියලා පෙන්වන්නේ අනිවාර්යෙන් ගණිතය හදාගන්න ක්‍රමෙ තියෙන්න ඕනේ දැන් මෙතෙන් ඉතලේ අයිනකින් හදන්නේ
නෑ දැන් පුතාගේ පුතාගේ ඔය අපි මේ වෙන කොලේ ක්‍රමයට ටික හදාගෙන යන්නේ අන්නේ කොලේ එච්චරයි ආයි පේපර් එක පැත්තකට දාන්න පේපර් එකේ කවුරුත් හදන්නේ නෑනේ ඔය දෙවෙනි කොටස ඕකේ හදන්න පුතාට ඉන්න නෑනේ වෙනම කොලේක හදන්නේ ඔය එහෙනම් මෙන්න මේ විදිහට අංක දෙක දාලා මේ වගේ ලස්සනට හරි ගස්සන්න ඕන බලන්න කොච්චර ගැටලුද විතරක් දැම්මොත් ඒකට භාගයක් හරි ලකුණු දෙනවද නැත්නම් සම්පූර්ණයෙන්ම ලකුණු අයින් කරනවද මෙහෙමයි උත්තරේ විතරක් දැම්මොත් ලකුණු අඩු කරනවා දෙකක් හම්බ වෙනවා නම් එකක් දෙනවා හතරක් හම්බ වෙනවා නම් දෙකක් දෙනවා අන්න ඒ වගේ ලකුණු අඩු කරලා දාන්නේ අපරාධන අඩු කරගන්න එක ඈ 100ක් ගන්න ඕන කෙනාට 95ක් ආව දුක නැද්ද ලකුණු 5ක් නැතුව ඒ ලකුණු 5 ගන්න බැරි හින්දා නෙවෙයි ඉන්නේ පුළුවන් නේ ලකුණු 5 ගන්න පුතාට 100ක් කෙනෙකුට 95ක් ආව දුක නැද්ද කොච්චර දුකයිද 100න් 100 ගන්න පුළුවන් කම තියෙද්දි ඒක නිසා අපි හදාගත විදිහත් එක්ක මේ වගේ කරගෙන යමු. ඔන්න ඔය ගැටලු ටික නිසා තමයි පුතේ සර් කිව්වේ ප්‍රශ්න පත්‍ර ඔයාට තනියම ලියන්න දෙන්නේ නැතුව සර් ඉස්සෙල්ලාම ගෝ කතා කරා. මට ඔය ගෲප් එකට දැම්මා නම් ඔයාලා ලියන්න කියලා ඔයාලා මොකද කරන්නේ? එක එක කෙනා එක එක විදිහට ලියනවනේ. ඔන්න ඔය විදිහ සර් දන්නවා. ඒක නිසා තමයි ඔය ගෲප් එකට නොදා ප්‍රශ්න පත්‍රයක් මේ වගේ අරගෙන බොහොම පිළිවෙලට ඔය කියලා දෙන්නේ. තේරුණාද? ඔන්න ඔය විදිහට ලියන්න. තේරුණාද? right. හරි නේ? හදාගන්න තියලා සඳහන් කර දෙක. තව තුන තියෙනවා. අංක තුන තියෙනවා එක හදන්න අම්මම ඔය යටට සමාන ලකුණ දාලා ඊට පස්සේ ඒකේ මිලි ලීටර් 6 මිලි ලීටර් 500 කිලි ලිව්වට කමක් නැද්ද ඕන්නේ නැහැ එහෙම ලියන්න එපා පුතා මෙතන උත්තරේ ගන්න ආයේ වෙන වැල්වට අරන් මුකුත් නැහැ මෙතෙන්ද උත්තරේ ගත්තා මේ ඔක්කොම එකතු කළා 6500 කියලා ආනන් ඇති ආයේ වෙන කොහෙවත් උත්තර හදන්න යන්නේ ඒක තමයි උත්තරේ වෙන කොහෙවත් සමාන ලකුණු දාන්න කැට කරගන්න මුහුච්චරන්න එපා ඔහොම උත්තරේ ගන්න පැහැදිලිද ඔහොම හදලා කියන්න ඕනේ විභාග වල ගණිතයේ පේපර් වල සර් අර කටු වැඩකොළ දෙනවනේ කරන්න ඔව් ඔව් ඒ කටු වැඩකොළ බලනවාද නැත්නම් අර පේපර් එක ගාවින් කරන ඒවද බලන්නේ නෑ මෙහෙමයි තාම පුතා පොඩිනේ නේද අව ඔලිවලේට තව ගොඩක් කල් තියෙනවා මේ නිසා ඉතින් එච්චර කලබල වෙන්න දෙයක් නෑ කටු වැඩ කරනකොලේ බලනවා බලන්නේ අත්‍යවශ්‍ය හේතුවක් වුණොත් නැත්නම් බලන්නේ නෑ එහෙමද අපි ඉතින් ඊව කතා කරමු දැන්ද පුතා මේ වගේ හදාගන්න කොහොමද ඉතින් ඉස්සර කියන්න හරි නේ හරි ඔන්න දෙවෙනි ගාන හරි හැමෝම හරි නේ මකන්න බෝඩ් එක ඕකේ සර් හරි රයිට් එතකොට කීවෙනි ගාන මකන්න සර් ඔව් කීවෙනි ගාන අපි හැදුවේ දෙවෙනි කොටස හරියට ඔන්න තුන්වෙනි කොටස යනවා හොඳට බලා ගන්න මම පුතාලගේ තුන්වෙනි කොටස මෙතනින් ගන්නම් ඈ රයිට් මට දෙවෙනි කොටස උත්තරේ දෙන්න ඕනේ ඒකයි ඈ රයිට් වෙන තුන්වෙනි සර් හොඳට බලා ගන්න ඔව් මෙහෙම කියනවා එක් ළමයෙකුට බීම මිලිලීටර් 250 කින් ලැබෙනසේ ළමු කී දෙනෙකු අතර සාදාගත් බීම ප්‍රමාණය බෙදා දිය හැකිද කියලා අහන. එතකොට දැන් බීම මෙච්චරක් පුතාලගේ තියෙනවනේ. බීම කොච්චරක් තියෙනවද? ලීටර් 6යි මිලිලීටර් 500ක් තියෙනවා. එක ළමයෙකුට දෙන්නේ මිලිලීටර් 250 ගානේනේ. එහෙනම් පුතේ ලීටර් 6යි මිලිලීටර් 500 අපි බෙදන්න ඕනේ කියන 250යි. ඒක බෙදාගමු මෙහෙම. හොඳට බලා ගන්න. ලීටර් 6යි මිලිලීටර් 500 බෙදන්න ඕනේ කියන 250. ඒකට ලේසි ක්‍රමයක් තියෙනවා. මෙන්න බලන්නකෝ. එතකොට ලීටර් 6යි මිලිලීටර් 500 ඔක්කොම මිලිලීටර් කළාම 6500යි. කීයක් වෙනවද? 6500යි. 6500 පුතාලා බෙදන්න ඕනේ කියන්නේ 250. ඔන්න හදා ගන්නා විදිය. එතකොට මම මේක සුන් දැන් මකන්නම්කෝ. ආ. දැන් ඔන්න ඔයාලගේ ප්‍රශ්න අංක දෙකේ එතකොට ලීටර් ඒ කියන්නේ මිලිලීටර් ඔක්කොම 6500ක් තියෙනවා ඒක බෙදන්න ඕනි කියන්නේ 250යි මේවා මේ දීර්ඝමේර මහා ලුකුවර අමාරුවට එහෙම බෙදන්නේ නැහැ මෙන්න මේක මේ ඉගෙන ගන්න පුතාලා මෙතන බිඳුවකුයි මෙතන බිඳුවකුයි තියෙනවනේ ඒ බිඳුවයි මෙන්න මේ බිඳුවයි පුතාලා කපලා අයින් කර ගන්නකො දැන් ලේසි නේද 650 බෙදන්න ඕනි කියන්නේ 25යි ඒක ලේසි නේ පුතේ ඒ නිසා බිඳු බිඳු තිබුණොත් පුතාලා කපලා අයින් කර ගන්න දැන් බලන්නකො 65ට 25 ඒවා කීයක් තියෙනවද දෙකක් තියෙන 25 ඒවා දෙකක් කීයක් වෙනවද 50ක් වෙන අඩු කළා 5න් බිඳුවක් 5ක් කැටි කැටි පේන්නේ 5න් 5ක් එකක් වෙනවා ඊට පස්සේ පුතා කැටි කැටි පේන්නේ නේ සර් ඔව් ඊට පස්සේ පුතා මේ බිඳුව මෙතෙන්ට ගේ තාපාරක් මුලට යන්නම්කෝ 65ට 25 ඒවා 2යි 25 ඒවා 2ක් 50යි 5න් බිඳුවක් 5යි 6න් 5ක් 1යි 15ක් ඉතුරු වුණා මේ බිඳුව මෙතෙන්ට ගෙනාවා 150යි 150ට පුතාලා බලනවා 25 ඒවා කීයක් තියෙනවද කියලා 100ට 25 ඒවා 4යිනේ 50ට 25 ඒවා 2යිනේ ඔව් ඔක්කොම 6ක් තියෙනවනේ මෙතෙන්ට දැම්මා 6ක් 25 ඒවා 6ක් කීයද 150
එකසිය පණහ එකසිය පණහ කල්පහම් උත්තරේ කීයක් වෙනවද බිංදුවක් වෙනවා එහෙනම් පුතේ ළමයි කී දෙනෙක් අතර බෙදන්න පුළුවන්ද වගින් අහනවා ළමයි 26 දෙනෙක් අතර බෙදන්න පුළුවන් කොහොම තිබ්බත් ගැටලුවක් නැහැ හැබැයි වඩාත් හොඳයි මෙතනින් ලියා ගන්නවා ළමයින් ගණන අන්න බලන කෙනාට හොඳට පේනවා ළමයින් ගණන සමානයි කීයක් තියෙනවද 26ක් තියෙනවා එහෙනම් ළමයි ගණන කීයක් වෙනවද 26ක් කියලා අපි ලියනවා මෙහෙම හදලා 26 දෙන්න තිබුණත් එයාලා කුණු දෙයි ගැටලුවක් නැහැ හැබැයි වඩාත් හොඳයි පැත්තකින් ලියා ගන්නවා ළමයින් ගණන කීයද 26යි එතකොට නිකම්ම 26 තිබ්බොත් ලකුණු අඩු කරනවා අනිවාර්යයි ඒ නිසා හදාගත්ත විදිහ ඒ කියන්නේ මෙන්න මේ බෙදාගෙන යන විදිහ පුතාලගේ අනිවාර්යෙන් තියෙන්න ඕන කතාව පැහැදිලිද එහෙනම් උත්තරය ලියා ගන්නවා ළමයින් ගණන කීයද 26 බින්දු බින්දු තිබුණොත් කපලා අයින් කරගන්න බින්දු බින්දු තිබුණොත් කපලා අයින් කරගන්න අපිට එතකොට ලේසි ගානට ටිකක් සරල නැත්නම් වාගේ 6550 බෙදන්න වෙන්නේ අමාරුයි එහෙම වුණොත් ඒක නිසා අනිවාර්යෙන් මේ වගේ ලස්සනට බෙදාගෙන යන්න පුළුවන් වෙනවා ඔන්න ඔය විදිහ තේරුණාද හදාගෙන යන පුතේ ලස්සන ඉතින් පැහැදිලිව හදාගන්න. ගොඩාක් අය හොඳට වැඩ කරනවා පේනවා. ලස්සන හදාගන්න හොඳේ. හතරවෙනි කොටස කියලා දෙන්නම්. ඒක තමයි පුතේ හිතුන ඉදිරිය වෙලාවට කපලා බලන්න හරි සර් මේ මගේ පේපර් එක පේනවා හොඳයි පුතේ හොඳයි සර් අපිට හතරට කරන්න කැපුවේ කරන්න කැපුවේ නේද බලන්න මේ පස්සේ පත්‍රේ මම ලොකුම නාතේ මම පුතේ හරියට වාට කියලා දෙන්න මම ඒකයි මේක ගෲප් එකට දාන්න නැතුව මේ මේ ඔයාලට මේ මේ වගේ මේ ඩිස්කස් කරන්න ගත්තේ දැන් බලන්න කොහොම ගෲප් එකට දැම්මනම් ඔයාලා එක එක විදිහට ලියන්නේ එහෙම වුණා ලොකු අපරාධයක් නේ ලකුණු හම්බ වෙන එක ටිකයි නේද දැන් දන්නවනේ ප්‍රශ්න පත්‍රේ ඉන්නේ විදිහ सर वीडियो को ऑफ करेंगे ना क्लास कराना ओ छोटा क्यों है हाँ वीडियो ऑफ कराना को है नहीं वीडियो ऑफ कराने पे नहीं कुछ ही में पढ़ा देने को आना हाँ सर तो बोर्ड के लिए नहीं बैंड बोर्ड के लिए नहीं बैंड मामा सर स्क्रीन के लिए नहीं बैंड इधर स्क्रीन के लिए नहीं बैंड कुछ माउस के लिए नहीं बैंड माउस के में आप यो पेन के लिए ना गे माउस के लिए नहीं ඉලක්කම් හරි හැම වෙනම් දාන්න පුළුවන් ඒ වුණාට රූප සංඥාව අඳින්න බෑ අපි ටිකක් බලාගෙන ඉමුකෝ ටිකක් විනාඩි 5ක් විතර අපි බලමු කායි කරන්න හේයිද කියලා කපන වෙලාව නම් තිබුණා අටමාර බලකට හැටියට සර් අපිට හතරේ ඉඳලා තාම කරන්ට් ආය නැහැ සමහර දවස් වලට හතරට කපපුවාම අටට විතර තමයි එන්නේ නැහැ මුත්‍රි හරිය අපරාධය බලන්න ඒ වගේ ඉගෙන ගන්න දේවල් නම් අතපසු කරගන්න එපා. තේරුණාද? ඉගෙන ගන්න දේවල් අතපසු කරගන්න එපා. එහෙම වුණොත් එම නේද? කොහොමද මහන්සලා ඉගෙන ගන්න? සර් ගිහුනේ ස්ක්‍රීන් එකම කඩු වෙලා සර්. ඉතින් ඔය පේන්නේ නැවා පේන්නේ නැවා.
මම මෙහෙම කරන්නම් අහගන්නකෝ චුට්ටක් හැමෝම මම පුතාලගේ දැන් දැන් දාන්නම් මේ පේපර් එක ගෲප් එකට හරි දැන් දාන්නම් පුතාලා දෙවෙනි කොටස කවුරු කරන්න යන්න එපා තේරුණාද දෙවෙනි කොටස කවුරු කරන්න යන්න එපා දැන් ඔය සර් කියලා දෙන විදිය චුට්ටක් ඔය ඔය රටාවට යන්න ඕනේ පළවෙනි ප්‍රශ්න පත්‍රය පුතාලට පුළුවන් නේ කරන්න පළවෙනි ප්‍රශ්න 20 හැමෝම ඒ පේපර් එකේම කරන්න ඒ දීලා දෙන ප්‍රශ්න පත්‍රයේ ඒ පුංචි දෙයම කරන්න මෙන්න මේ ඉඩේම හුදේ වල් පේනවා නේද මේ ස්ක්‍රීන් එකේ පේනවනේ ගැටලුවක් නැහනේ මෙන්න මේ ඉඩේම කරන්න දැන් උදාහරණයක් විතර මේක හිතන්නකෝ මේ මේ තියෙන්නේ දැන් මේකේ දී ඇති වෘතේ මත පිහිටනse A නම් ලක්ෂයක් වෘතේ පිටත B නම් ලක්ෂය ලකුණු කරන්න කියලා කියන්නේ මෙන්න මේ මේ මෙතනම කරන්න හරි දැන් මේක සංඛ්‍යා වචනෙන් කියවන ආකාරය ලියන්න කිව්වහම මේ වචනෙන් ලියන්න දැන් මේක අගේසවන්න කියලා කිව්වහම මේ වගේ පුතා බෙදලා උත්තරේ ගන්න හරිද මේ ප්‍රශ්න 20 පුතා කරන්න තනියෙන් දැන් දාන්න පේපර් එක මේ ප්‍රශ්න ඔව් මේ ප්‍රශ්න 20 මෙතන 20ක් තියෙනවා පුතාලගේ නේ සර් ඔය පළවෙනි 20 කලින් සාකච්ඡා කරාද නෑ නෑ සාකච්ඡා කරේ නෑ පුතේ අපි දැන් අපි මේ සාකච්ඡා කරන්නේ දෙවෙනි කොටස පළවෙනි ටික අපිට පුළුවන් නේ වැඩි වෙලා යන්නේ නැහැ පළවෙනි සාකච්ඡා කරන්න දෙවෙනි කොටසනේ අමාරුවට තියෙන්නේ ඒක නිසා තමයි සර් ඉස්සරහ දෙවෙනි කොටස සාකච්ඡා කරලා මේ මේ ප්‍රශ්න 20 ඔයාලට ගෙදෙදි ලියන්න කියලා කියන්නේ හරිද ඒක නිසා පුතාලා මේ ප්‍රශ්න 20 හැමෝම ගෙදෙදි කරන්න මේ ප්‍රශ්න 20 හැමෝම ගෙදෙදි කරන්න දෙවෙනි කොටසේ කිසිම දෙයක් කරන්න එපා ගෙදෙදි තවම කියලා දෙන්න ඕනේ පුතාලට දැන් ඔයාලා ප්‍රශ්න අංක දාගන්න විදිය දන්නේ නැහැ හදාගන්න විදිය දන්නේ නැහැ ඒක ගැටලු තියෙනවානේ තව ප්‍රශ්න 3-4ක් කරනකොට දෙවෙනි කොටසේ තනියම කරන්න පුළුවන් වෙනවා දැන් මෙහෙම කරමු දැන් අපිට කරන්න දෙයක් නැහැ පුතේ දැන් දැන් ඉදිරිය විසන්දි කරලා තියෙන්නේ මේ මම මෙහෙම කරන්න අහගන්නකෝ ආයේ පන්තිය කරන දවස පුතාලගේ ගෲප් එකේ මැසේජ් එකක් දාන්නම් එදාට හැමෝම සම්බන්ධ වෙන්න එතකොට මේ ප්‍රශ්න පත්‍රය අනිවාර්යයෙන් මුද්‍රණය කරගන්න එතකොට හරන්නේ දෙවෙනි කොටසට කවුරු කිසිවෙක් ලියන්න එපා උත්තර දෙවෙනි කොටසට කවුරුත් ලියන්න එපා පළවෙනි ප්‍රශ්න 20 ලියන්න පළවෙනි ප්‍රශ්න 20 ලියන්න දෙවෙනි කොටසට කවුරුත් ලියන්න එපා වැඩක් නැහැ බොරුවට බලන් ඉඳලා කරන්ට් එක එන්නේ නැහැ මේ ඒ නිසා අපි එහෙම කරමු හරිද රයි ඔමිනෝ ඔකේ නුටි සර් අපිට දැන් කරන්ට් එක ගියේ සර් මේ මේ වෙන ගෙදරකට ඇවිල්ලා ඉන්නේ මේ කැම් එක ඔන් කරන්න බෑ සර් මේ මං සර් තුන් බී ගානේ තුන්වෙනි එක වෙනකම් කරා ඉතුරු ටික කරාද සර් නෑ අපි තුනෙන් නතර කරලා තියෙන්නේ හතරවෙනි එක තාම කරන්න තියෙන්නේ බෝඩ් එකේ ලියන්න ඕනේ පුතේ දෙන්නේ බෝඩ් එකේ මේ ලියන්න බෑනේ කොහොමද ලියන්නේ ඉතින් සර් තා අපි ඕක print එකක් ගන්න ඕනද ඔව් ඔයාලා print එකක් ගන්න පුතේ print එකක් ගන්න ඒක සර්ටත් කරන්න නැද්ද කරන්න කැපුණේ පුතේ මට ඒ කියන්නේ ගැටලුව තියෙන්නේ අපිට ගියා දැන් මනම් print එකක් ගන්න බැරි වෙයි නෑ පුතා මේ දැන් අපිට හදිසි ගන්න ඕනේ අපි මේ මං කොහමද දවස් දෙකක් දෙකක් විතර පස්සේ තමයි පන්ති කරන්න වෙන්නේ මේ 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 අපේ අනිත් ක්ලාස් එකත් එක්ක බලන්න ඉබේ පුතා නම් මම දැන් print out ගන්න ඕනද ඔව් මේක පුතාලා ඔව් මේකේ පුතාලා print out එකක් ගන්න මේකේ print out එකක් ගන්න මම අනිවාර්යයෙන්ම group එකට දාන්න ඔව් දැන් දානවා දැන් දානවා දැන් දානවා නේ හරි එහෙනම් අපි අවසන් කරමු අද පන්තියේ කරන්න බෑ පුතේ මේ පේන්නේ නෑනේ රයිට් ඔව් අහගන්නකෝ ඔය screen එක කළු පාටයි සර්ව පේන්නේ නැහැ එහෙනම් group එකේ message එකක් දාන්න ගෙදාට හැමෝම සම්බන්ධ වෙන්න හොඳේ හරි පුතේ ආයිබෝන් සිව් දනටම Hi Bowen sir parisa Hi Bowen sir thank you Hi Bowen sir Hi Bowen sir thank you sir Hi Bowen sir thank you sir Hi Bowen sir thank you